පින්වතනි ඔබ ඔබේ ජීවිතයට ඔබේ සහෘදයන්ගේ ජීවිතයට රැකවරණයක් බලාපොරොත්තු වෙනවා නම් අවම වශයෙන් දිනකට සිය වතාවක්වත් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මෙන්න මේ දිව්‍ය මන්ත්‍රය ඔබේ මුවගින් මුමුණන්න සියවතාවක්වත් ලොකු රැකවරණයක්. පුංචි පුතාලට, පුංචි දුවලට, තරුණ බාල මහලු කාටත් ලැබෙන සුවිශාලම ආරක්ෂාවය තුළින් සැලසෙනවා. අපි ආරක්ෂා වෙන්න ඕනි දුර්ලභව ලැබූ මිනිස් ජීවිතය අකාලෙන් මිය දෙන්නට ඉඩ හැරලා ඉන්නව නම් ඒක ඥාන සම්ප්‍රයුක්ත නැහැ. පැමිණෙන දෙයක් ඔහේ කරදරයක් ජීවිතයට පැමිණුණාවේ කියලා හිතලා අනාරක්ෂිත වෙන්න හිතනව නම් කෙනෙක් එතනත් ප්‍රඥාව නැහැ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං. අමාරුවෙන් මිනිස් ජීවිතය ලැබෙන්නේ, ලැබෙන මිනිස් ජීවිතයත් අමාරුවෙන් තමයි පවත්ව ගන්න වෙන්නේ. පින්වතුනි, දවසක් හෝ වැඩි වැඩියෙන් මනුස්ස ලෝකේ ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒක නුවණැති කාගෙත් පැතුමයි. හේතුව වන්නේ අපි මේ මනුස්ස ලෝකේ කල් ගෙවන්නේ තිසරණයේ පිහිට ලබාගෙනනේ. තිසරණයේ පිහිටා ගෙවෙන තත්පරය තිසරණයක් නැති ලෝකයක කල්ප කෝටි ගණනක් ගෙවිලා ගියත් ඊට වඩා වටිනවා මේ තත්පරය. එනිසා සිල් පුරන්න, ගුණ පුරන්න, සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය වඩන්න, මාර්ගාංග දියුණු කරන්න, චතුරාර්ය සත්‍ය ගැන අහන්න, චතුරාර්ය සත්‍ය භාවනාවේ දෙන්න මේ අවස්ථාව අපි හැම දෙනාටම මහෝපකාරයි. එනිසා ජීවිතේ රැකෙන්න ඕනි ඔබත් ඔබේ ඥාති හිතවතුන් සහිත, සහසම්මේහි ඥාතිහි ඥාතීන් හිතවතුන් සහිත හැම දෙනාම තේ අත්ථ ලද්ධා සුඛිතා විරෝල්හා බුද්ධ ශාසනේ මේ උතුම් සැනසෙල්ල ලබාගෙන සම්බුද්ධ ශාසනයේ විපුල ගුණ ඇතියන් බවට පත්වෙමින් අනීඝා සුඛිතා හෝත නිදුක් නිරෝගී වූවෝ වෙත්වා. ඒක පරම පැතුමක්. ඉතින් ඒ නිසා හැම දිනම බුදු ගුණ සිහි කරමින් ජීවිතයට ලැබෙන ආශිර්වාදේ ආරක්ෂාව ලබමින් ඒ රැකවරණය තුල පිහිටා මේ ධර්මයේ තවදුරටත් පුහුණු කරන්න